1950 අටේ දෙසැම්බර් මාසයේදී කොළඹ නාලන්දා විද්‍යාලීය සමාජ සේවා සංගමය සහ රාම සංවර්ධන හා ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුව කුරුණෑගල හෙට්ටිපොළ ආදායම් පාලක කොට්ටාශයේ පිහිටි කනතුළුව නම් අන්ත දරිද්‍ර ගම්මානයේ පැවැත්වූ අභ්‍යාස හා සේවා කඳවුරු ව්‍යාපාරය සර්වෝදයේ ආරම්භය සනිටුහන් කරනවා. 1958 ආරම්භ වෙලා අපි එක දිගටම අවුරුදු 10ක් 68 වෙනකම්ම වැඩ කරගෙන ගියේ. විවිධ පාසල් විවිධ සංවිධාන එකතු කරගෙන ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් නොයෙක් අන්දමේ ගම්මානවලට ගිහිල්ලා ඒ ගම්මානවල ශ්‍රමදාන කඳවුරු පවත්වලා මහජනයා දැනුවත් කරන ගමන් අපත් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ගමන් යම් ප්‍රයෝජනවත් වැඩ කොටසක් කරන එක. එවකට අගමැතිව සිටි SWRD බණ්ඩාරනායක මහතානන් විසින් නිකුත් කරන ලද විශේෂ සුබපැතුම් පණිවිඩය රැගෙන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙම කඳවුරට සහභාගී වූවා. කනතුළුවෙන් ආරම්භ වූ සර්වෝදය ගමන් මගේ ප්‍රථම දශකය ශ්‍රමදානයට මුල් තැන දෙමින් ගමින් ගම යමින් සැමට සේවය කරන්නට කැප වූ දශකයක් ලෙස සටහන් වෙනවා. එක්දහස් නමසය 1967 වසරේදී ගම්සිය යක් තෝරාගෙන සංවර්ධන කටයුතු ආරම්භ කළ සර්වෝදය දෙවැනි දශකයට එළඹුණේ ප්‍රජානායකත්වය සඳහා වූ රැමොන් මැග්සයිසේ ත්‍යාගයත් සමගිනුයි. රත්මලානින් තමයි ඒ කාලේ ගුවන් යානේ මට පිටත් වෙන්න සිද්ධ වුණේ. රත්මලානේ ඉඳලා මට මතක හැටියට සිංගප්පූරුවට කියලා සිංගප්පූරුවේ ඉඳලා මැනිලාවට ගියා. යද්දී ගුවන්තොටුපළට ඇවිල්ලා හිටියා. ඒ හිත උතුම් රාශිය 50-60ක් ඇවිල්ලා හිටියා රත්මලානට මට ආයුබෝවන් කියලා මාව අරලා. ඒ ගමන්ම වෛද්‍ය හර්ධන්සිල්ල දොස්තර මහත්මයා මට S3ක් පරිත්‍යාග කර එහෙදි ගිහිල්ලා එහෙ අක්ෂිදාන සංගමයට බාර දෙන්න. ඒකත් අරගෙන මම ගියේ. මැග්සයිසය ත්‍යාගයේ ලැබීමෙන් විශාල ගෞරවයක් හිමි වුණා පමණක් නෙමෙයි මුළු ලෝකයේම මේ වගේ විශාල වැඩපිළිවෙලක් තියෙනවා කියන එක මිනිස්සු දැනගත්තා. ඒ නිසා මම හිතනවා මේ මුල් අවුරුදු 10 කටයුතු වල යම් කිසි විදියක කුළු ගැන්වීමක් හැටියට සලකන්න පුළුවන්. ඒ 1969 මට ප්‍රදානය කර ප්‍රජානායකත්වයේ පිළිබඳ මැග්සයිසය ත්‍යාගය. මැග්සයිසය ත්‍යාගයේ ලැබීමෙන් ලත් පන්නරයත් සමගින් සර්වෝදය සිය සංවර්ධන කටයුතු වඩාත් විද්‍යාත්මක ලෙස ඉදිරියට ගෙන යන්නට ක්‍රමවේදයන් සම්පාදනය කරනු ලැබුවා. එතෙක් මරදානේ දෙල්ගහ යට ගෙදරට වී සිය කටයුතු මෙහෙය වූ ආර්යරත්න බලකාය මොරටුවේ රාවතාවත්ත පාරේ මෙත් මැදුරට සම්ප්‍රාප්ත වුණා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට සිය සේවා ලබා දුන් සර්වෝදය මිනිස් වටිනාකම් වලට මුල් තැන දෙන අතිශය මානුෂීය සංවිධානයක් ලෙස ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වුණා. මධ්‍යගත ක්‍රියාවලියක් විමධ්‍යගත ක්‍රියාවලියකට පරිවර්තනය කරමින් දිස්ත්‍රික් මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් ජනතාවට ලංවීමේ නව වැඩසටහන් සර්වෝදේ දෙවැනි දශකයේ වර්ණවත් කළා. මිත් මැදුරින්
විශ්ව සමාධියට සම්ප්‍රාප්ත වූයේත් මේ දශකයේදීමයි. පෙර පාසල් සංකල්පය ක්‍රියාත්මක වුණා. ළමා, ගැබිනි හා වයෝවෘද්ධ පිරිස් සඳහා වැඩසටහන් දෙයක් තුනා. අතිපූජ්‍ය හේම්පිට ගෙදර ඥානසීය හිමියන්ගේ අවවාද අනුශාසනා මත පාතකඩ භික්ෂු පුහුණු මධ්‍යස්ථානය ආරම්භ වුණා. මෙරට ඉතිහාසයේ අඳුරුතුම දින කිහිපය සනිටුහන් කළ 80 දශකයේ ආරම්භය සර්වෝදය සාමක්‍රියාවලිය දියත් කරන්නට අපූර්ව පදනමක් සකසා දුන්නා. සර්වෝදය නායකත්වයේ යටතේ සර්වාගමික සම්මේලනයක් පවත්වා ජාතික සාමය හා සුහදත්වය පිළිබඳව ප්‍රජා ප්‍රකාශය සම්මත කරගත්තා. රටේ සාමය වෙනුවෙන් දස දහස් ගණන් ජනතාව සමග පාගමනී යෙදුණා. ස්වශක්තිය, සාමූහිකත්වය සහ සොයං මූල්‍යකරණය තුළින් පූර්ණ සමාජ පරිවර්තනයක් ඇතිකිරීම සර්වෝදයේ සිවවන දශකයේදී කැපී පෙනුණා. ආර්ථිකය, බලය සහ විඥානය යන අංශ තුන යටතේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මව්කුසේ පිළිසිඳගත් බිරිඳාගේ සිට වයෝවෘද්ධ මහල්ලාටද සහභාගී විය හැකි වැඩසටහන් මාලාවක් සර්වෝදය මගින් ක්‍රියාත්මක කෙරෙනවා. විශ්වයම පිළිගන්නා දර්ශනයක් දියත් කළ සරල මිනිසුන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් ලෙස සර්වෝදය ජනහද දිනා තියෙනවා. දශක පහක සර්වෝදයේ ගමන් මග බෝධිසත්ව චරිතයක සිල් සුවඳින් උතුරනවා. මිනිසුන්ට සේවය කරන්නට සර්වෝදය ඉදිරිපත් වෙන්නේ ස්වේච්ඡාවෙන්මයි. මිනිසුන් සර්වෝදයට ආදරය කරන්නේත් ඒ නිසාමයි. ඒ සුනාමි ආපදාවේදී සර්වෝදය ක්‍රියා කළ ආකාරය විශිෂ්ටයි. ඒ නිසයි ලෝකයේ සර්වෝදය ව්‍යාපාරයක් එහි නිර්මාතෘවරයාටත් දිගින් දිගටම සම්මාන පිරිනමන්නේ. ආචාර්ය ආර්යරත්නයන්ව තුන් වතාවක්ම නොබෙල් සාමත්‍යාගයට යෝජනා වීමම මේ කරුණ සනාථ කරනවා. ග්‍රාම සුරාජ්‍ය සංකල්පය හරහා මෙරටට තිරසාර සාමයක් උදා කිරීම සර්වෝදය ඉදිරි දශකයේ අභියෝගය වෙනවා. ඒ අභියෝගය ජයගන්නට සර්වෝදයට හැකි වෙනවා නිසැකයි. ඒ කැපවීමෙන් කටයුතු කරන ඔබ නිසාමයි.